අපි සූදානම් වන්නේ මාතර උරුබොක්ක ගම්මානය සවාගෙන යන්න ඉතින් ඔබේ ඇදැල්ල වැඩසටහන විදිස්කත ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පෙන්වුණු වැඩසටහන්. ඉතින් අවුරුදු අටක්තිස්සේ සෞධ්‍ය ආරාභිතුලා සිටින ධනපාල මාත්මයාගේ ආදරණය කැදැල්ල සවාගෙන යන්නයි මේ සූදානම්. එකතු වෙන්න ඔබේ ඇදැල්ල අපේ කණ්ඩායම සමගින්. අධිවේගී මාර්ගය හරහා ඔන්න මාතරටනම් අපි පැමිණියා. කිලෝමීටර 135ක්. හැබැයි වෙනදට පිටකොටු ඉඳලා අපි මාතරට එනකොට කිලෝමීටර 250ක් විතර තියෙනවා. පැය එකහමාරක විතර පහසු ගමනක් තමයි අපි පැමිණියේ. ඉතින් ඒ දියුණුව ලංකාවේ මේ වෙනකොට තියෙනවා. ඔබටත් ලංකාවට ආවට පස්සේ මාතරට යන්න එච්චර අපහසුතාවයක් නැහැ. හැබැයි මාතරේ ඉඳලා අපි දන්න විදිහට ඌරුබොක්කට යන්න කිලෝමීටර 60ක් විතර තියෙනවා. වෙලාව විදිහට ගත්ත පැය දෙකක් විතර යනවා කියලා තමයි කියන්නේ. හැබැයි සුන්දර ගම්මානයක් බව අපි දන්නවා. ඉතින් ඒ සියලු තොරතුරු අපිට බලා ගන්න පුළුවන් අපිත් එක්ක එකතුලා හිටින්. ධනමාල් මහත්මයාගේ ආදරණීය කැදැල්ල සුවගෙන යන ගමන අද දවසේ. ඉතින් වැඩසටහන ඉවරතුරු අපිත් එක්ක එකතුලා ඉන්න. මේ උරුබොක්කට යන්නේ කොහමද? ඔය පාළේ පිටු කොච්චර දුරයිද කිලෝමීටර්? ඔව් උරුබොක්ක. උරුබොක්ක. කෙලීම මේ පාරනේ. ඉස්සරහට යන්න යන්නේ කොහමද පරිසරය මේ කඳු තියනවද එහෙම? කඳු කඳු තියන. පාර හොදට තියනවද? ඔව් පාර හොදයි. මල්ටිලා හත් දෙකක් පාර හොදයි. ආ මේ හැරෙන්න මොකද්ද කියන්නේ? මා කඳුරාව එක්ක ඉස්සෙලා ආනි. නගර බුලට් කියනවා. ආ මාවල බා. මේකට කියන්නේ කඹුරු පිටිය පාරනේ. මා කඳුරනේ. හරි එහෙනම් ගිහින් එන්න බොස්. හරි. තව කිලෝමීටර් 35ක් පමණ තිබුණා. අපිට යන්න. ඉතින් අපි උත්සාහ කරමු කොහොම හරි කිලෝමීටර් 35 ගෙවාගෙන අපගේ විදේශගතලා ඉන්න ආදරණීය ධනපාල මහත්මයාගේ කැදැල්ල සොයාගන්න. මාර්ගයේ ඉදිරියට යනකොට දැන් අපි නාගරික පරිසරෙන් ගැමි පරිසරයට ඇවිල්ලා තිනවා. ටික ටික යනකොට තවත් මේක වෙනස් වෙවි. ඒ සියලු විස්තර ඔබට රැගෙන එන්න සූදානම් වෙනවා අපි. ඔබේ කැදැල්ල වලට සලකා. එකතුලා ඉන්න අපි. පාන්දර 4 ඉඳලා අපි නැගිටලා ඉන්නේ. ඉතින් අකුරු කෑල්ලක් කාලා කහට උරක් වුණා. කුංචි ලස්සන පරිසරයක ලස්සන තැනක් හම්බුණා. පොඩ්ඩක් නතර කරා. තව කිලෝමීටර් 35ක් විතර ගමන් කරන්න නම් තියෙනවා. ඉතින් ඒක නිසා කහට උරක් බීලා පොඩ්ඩක් ගිවා ගිමන් නිවාගෙන තමයි යන්න හදන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණා කොළඹ ටෙලිවිෂන් ඔබේ කැදැල්ල කණ්ඩායමත් එක්ක සාලිය. ඒ වගේම අපේ රිදුරු මහත්මයා අපේ ජානක මහත්මයා ඒ වගේම හසරැල් නිෂ්පාදන සහයෝගය ලබා දෙන්න. කිරි දෙනවා කැමරා සහය ලබා දෙන්න.
කැමරාවෙන් සහාය ලබා දෙනවා අපිට සමුතු. ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා අද දවසේ මේ වැඩසටහන ලස්සන කරන්නයි සූදානම්. කහට කෝප්පේ එක රස බලන්න ඕනත් කැමතියි. කඹුරු පිටට ආව මේ පාරේ අනිවාර්යයෙන් මේ කඩේ නැත්ද කරලා කහට ගුණක් පිට. ල මහත්මයාගේ ආරාධනාවෙන් ගොන්න අපි ආවා උරුබෝක ගම්මානයට ඔබගේ ආදරි කැදල්ල සොයාගෙන. ඉතින් එක කැදල්ලේ උණුසුම විඳගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන කතා කරගෙන යනකොට අපි හිතුව මේ වටපිටාවත් පොඩ්ඩක් සුන්දරත්වය විඳගන්නට ඕන කිය. හේතුව වටපිටාව බලනකොට මොනරු ඉන්නවා, තවත් සත්ව ඉන්නවා, කුරුල්ලු ඉන්නවා, ගොඩක් ඇත්තටම ගොඩක් පරිසරය ඉතාමත් සුන්දරයි. අධික රශ්නයක් තිබුණත් පරිසරයේ සුන්දරත්වය ගිලිහිලා නැහැ. ඉතින් දේශගත ශ්‍රී ලාංකික ඔබට එවැනි තොරතුරුත් මේ ඔබේ කැදල්ල වැඩසටහනෙන් අපට ළඟා කරන්නට හැකිනම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ධනපාල මහත්මයා මේ සූදානම් වන්නේ ඔබගේ ආදරණීය බිරිඳ ඔබව ආමන්ත්‍රණය කරන්න. දැන් තාත් මේ අපේ විවාහ වෙලා අවුරුදු 23ක් විතර වෙනවා. අපි මේ අවුරුදු 15ක් විතර වුණාට පස්සේ තමයි රට ගියේ. ඊට පස්සේ රට දැන් අවුරුදු 6ක් 7ක් වගේ වෙනවා. ඉතින් අපිට කියන්න බැරි දුකයි හිතට යාම මේ. ඉතින් සන්තෝෂයි අපි හිටපු තත්ත්වයේ අනුව අපිට දැන් හොඳ තත්ත්වයක් තියෙනවා. ඉතින් දරුවෝ දෙන්නත් අදාගෙන මම හොඳට ඉන්නවා. ඉතින් ඔබ ගැන මගේ මහත්ය ගැන කියන්න තරම් මට වචන දෙමුට කියන්න බෑ. හිතට දුකයි. ඉතින් ඔය දැන් කියපු ටික ඉතින් හොඳින් ඉන්නවා. දැන් තව අවුරුද්දකින් විතර ගෙදර එනවා. ඒ කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ ඔබට බුදු සරණයි කියා මම කියනවා. ඔබගේ ආදරණීය දියණිය, ඒ වගේම ඔබගේ ආදරණීය පුතා හොඳට අධ්‍යාපනය ලැබෙනවා. ඉතින් ඔබගේ ගම්මානට ආවට පස්සේ ගම්මැසියොත් අපිට ඒ ගැන කිව්වා. ඉතින් ඒ නිසා ඔබ කවදාවත් දුක් වෙන්න එපා ලංකාවට එන්න නොලැබීම පිළිබඳව. විදේශයකට ගිහින් මුදල් හම්බු කරන්න, තමගේ පවුල ශක්තිමත් කරගන්න, මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. ඔබගේ ආදරණීය බිරිඳත් සමග දුවා දරුවන් සතුටින් කාලය ගත කරන බව අපි දැනගත්තා. අපි බලමු දුවයි පුතයි ඔබතුමාට කොයිතරම් ආදරේද කියලා. තාත්තා රට ගියේ මම 10 වසර වෙද්දී. ඉතින් ඊට පස්සේ ඉඳලා ගිහිලා අවුරුදු දෙකකට පස්සේ ආපහු ආවා. ඒ කාලෙත් මම ඕලෙවල් ලිව්වා. ඒක හොඳට කරා. ඉතින් ඒක නැතර සතුරු වෙනවා. ඊට පස්සේ දැන් තාත්තා රට ගිහිලා අවුරුදු 5ක් විතර වෙනවා. දැන් මගේ අධ්‍යාපන කටයුතු A-level කරලත් ඉවරයි. මම දැන් කැම්පස් යන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මම අධ්‍යාපන කටයුතු අතින් ගොඩක් සාර්ථක වුණේ ගැන මම හිතන තාත්තරත් එක්ක ගොඩක් සතුටුයි කියලා. ඉතින් ඒ වගේම තමයි තාත්තා ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් මහන්සි වෙලා හැමදෙස්සම ගෙදරට සල්ලිත් දෙවනවා. අපි කියන හැමදෙස්සම හොයලා බලනවා. ඇත්තටම ඒ වගේ තාත්තගෙන් ලැබිච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. තාත්තෙන් ගොඩක් හොඳයි. ටිකක් සැරයි නම් තමයි. අපි ගැන හැමදේම අපිට හොයලා බලලා හැමදේම අපිට දීලා තියෙනවා. කිසි දෙකින් අඩුවක් කරලා නැහැ.
ඕන හැමදේම අරන් දීලා තියෙනවා. ඉතින් ඒ හැමදේරම තාත්තට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ හැමදේරම තාත්තට ගොඩක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් කියනවා ඉක්මනටම ගෙදර එන්න කියලා. තාත්තේ දැන් මම 8 වසරට පාස් වෙලා ඉන්නවා. මම දැන් වාර විභාගෙත් දැන් ලියලා ආවේ. මම දැන් තාත්තේ නතුමට හරි පාළුයි. අපි තාත්තේ හරි ආදරෙයි. තාත්තට 2016 අලුත් අවුරුද්ද සුබ වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මනට එන්නේ කියලා මම කියනවා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න මේ මාමලටම ස්තුති කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම තාත්තා කියන කැමැති ඉක්මනට එන්නේ ඉක්මනට එන්න මම තාත්තට හරි ආවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්නු එකම වැඩසටහන ඔබේ කැදැල්ල වැඩසටහන. විදේශයකට වෙලා තනියම පාළුවේ ඉන්නකොට ලංකාවේ ඔබේ නෑදෑ හිතමිතුරන් දක බලා ගන්න පුළුවන් නම් ඒ කොච්චර වාසනාවක්ද. ඉතින් ඒ වාසනාව ඔබගේ දෑස්මානයට ළඟා කරන්නට ඔබේ කැදැල්ල කණ්ඩායම නිෂ්පාදන කණ්ඩායම ගොඩක් මහන්සි වෙනවා. ඔබගේ ගම්මානය සොයාගෙන යනවා. ඒක ලංකාවේ කොහෙද කියලා හිතන්නේ නැතුව සොයාගෙන යනවා. අද ඌරුබොක්ක ගම්මානයට ආව ධනපාල මහත්මයාගේ නිවස සොයාගෙන. ඉතින් අද දවස ගොඩක් සතුටු දවසක් වේවි. අපිත් එක්ක දිගටම අත්වල බැඳගෙන ඉන්න වැඩසටහන අවසන් වෙනතුරු පුංචි විරාමයක් ලබාගෙන ඉක්මනට මේ පුතා සුභාලුත් අවුරුද්දක් වේවා. පුතා ඔදි වැඩ කරගෙන ඉන්න කියලා කියනවා අපි. වස්තුව ඉල්ලන ආශව මුතුනේ ඇයි හදවත රිදවන්නේ. මල්ලීගේ ළමයි ටික නම් බොහොම හොඳට ඉන්නවා කියලා කියන්න පුළුවන්. Ha 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 ha